ප්‍රතිපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ 260 වන අදියර කොළඹ හෝමාගම පානළුව කනිෂ්ඨ විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැතුණා. එහිදී එම පාසලට රුපියල් ලක්ෂ 12ක් වටින සොහොරු පන්ති කාමරයක් සහ පාසලේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂයක්ද පිරිනැමුණේ විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙනුයි. නිරන්තරයෙන්ම ජනතාව රවටන, ජනතාව මංමුලා කරන, ජනතාව හැම අතකින්ම අනාථ කරන මේ සුපුරුදු ක්‍රමවේදෙන් බැහැර වෙලා පොදු ජන කේන්ද්‍රීය ජාතික සංවර්ධන සැලැස්ම අත්‍යවශ්‍යයි. ඒ පොදු ජන කේන්ද්‍රීය ජාතික සැලැස්ම තුළ දැනුම කේන්ද්‍රීය ආර්ථිකයේ ගොඩනගන්නට අපි අපේ පාසල් පද්ධතිය වැඩි දියුණු කරන්නට, අපේ රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න, කන්නංගර මැතිතුමාට කරන්න පුළුවන් ලොකුම උපහාරය යන්නේ ඒකයි. දැන් අපිට කතා හෙනවා හෙට අනිද්දා රතිඤ්ඤ පුච්චන්නට බලාපොරොත්තු වෙනවා කියලා. නොලැබපු ප්‍රතිලාභයක් වෙනුවෙන්, තවමත් නොලැබුණු ප්‍රතිලාභයක් වෙනුවෙන්, හැබැයි මම එකක් කියන්න කැමතියි. රතිඤ්ඤ පුච්චන එක කෙසේ වෙතත් මේ වසර අවසන් වෙනකොට නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096 ඉන්න දූ දරුවන් 41 ලක්ෂයටම පාසල් දිවාහාරය හැම දරුවෙකුටම ලබා දෙන යුගය අපි නැවතත් වරක් ආරම්භ කරනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.